දවසක් කියලා පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔය ආවෙත් ඉන්නවා මේ අදත් එකතු වෙලා ඉන්නේ SL මානවයා YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වෙනකොට අපි හැමෝම දන්න කාරණයක් තමයි අපිට වීඩියෝ එකක් හදන්න පුළුවන් නම් ඒ වීඩියෝ එක පාවිච්චි කරලා අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් මාර්ග ඕනතරම් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම කාරණයක් තමයි ඔයාලට පුළුවන් ඔයා හදන වීඩියෝ එකක් වාගෙම කියලා YouTube channel එකක් කරා YouTube තුලට upload කරලා ඒ හරහා මුදල් හම්බ කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් හදන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ අතරින් පළවෙනි කාරණය තමයි ඔයා හිතන්න පුළුවන් මේකට ඔයාලට කැමරාවක් අවශ්‍ය නැහැ. එහෙමත් නැත්නම් ඔඩියෝ රෙකෝඩ් එකට යන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඔයා හිතන්න පුළුවන් ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් වගේ දෙයකට යන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ කිසිම දෙයක් නැතුව ඔයාලට ලේසියෙන්ම පහසුවෙන්ම වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. ඔයාගේ PC එක හරි එහෙමත් නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එක හරි වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා ඔයාලට ලේසියෙන්ම පහසුවෙන්ම වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේකට අපි විවිධ වෙබ්සයිට් කීපයක් පාවිච්චි කරනවා. ඉතින් මේ වෙබ්සයිට් කීපය සහ ඔයාගේ මොබයිල් ෆෝන් එක ඊට පස්සේ ඔයාගේ PC එක සහ ඔයාගේ වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා කොහොමද ලේසියෙන්ම පහසුවෙන්ම වීඩියෝ එකක් හදාගන්නේ කියලා ඔයා දැනගන්න එක අනිවාර්යයෙන්ම මට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒක ගැන අපි මේ වීඩියෝ එක ඉස්සරහට කතා කරමු. ඊට කලින් මට ඔයාලට මතක් කරන්න ඕන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් දැක ගන්න share කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හරි. එහෙනම් අපි යමු මගේ computer screen එකට ගිහිල්ලා අපි බලමු කොහොමද මේ දේ ඔයා කරන්නේ කියලා. හරි ඉතින් ඉස්සෙල්ලාම මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් හදාගන්න අවශ්‍යයි නම් ඔයාලට මේ වීඩියෝ එක වෙනුවෙන් ටොපික් එකක් හිතන්න වෙනවා. ඉතින් මේ විදිහට ටොපික් එකක් හිතුවට පස්සේ ඔයාලට පුළුවන් ඒ පිළිබඳව Google තුල සර්ච් කරන්න. ඉතින් මේ තියෙන මේ විදිහට මම සර්ච් කරපු ටොපික් එකක්. ඉතින් මෙතන මම සර්ච් කරලා තියෙන්නේ YouTube තුල පළවෙනි subscribersලා 1000 ලබා ගන්න අපි කරන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් මේ විදිහට මම සර්ච් කරාට පස්සේ Google තුල ඒ පිළිබඳව තියෙන රිසල්ට් මට මෙන්න මේ විදිහට view වෙනවා. ඉතින් මේ අතරින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ටොපික් එකට අදාළ වෙන විදිහට හොඳ ඩීටේල්ස් තියෙන ෆෝරම් එකක් තෝරගන්න එක. ඉතින් මේ විදිහට තෝරගත්ත ෆෝරම් එකක් තමයි මම තෝරගත්ත ෆෝරම් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ෆෝරම් එකේ අපිට බැලුවොත් බලා ගන්න පුළුවන් YouTube තුල පළවෙනි subscribersලා 1000 ලබා ගන්න අවශ්‍ය වෙන ටිප්ස් 10ක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන පහලට ගියොත් අපිට මේ ටොප් මේන් ටොපික් යටතේ අපිට මෙන්න මේ විදිහට ඒ පිළිබඳ ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එකට මේ ඩීටේල්ස් ටික හොඳයි කියලා. ඉතින් මේ විදිහට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය ටොපික් එක යටතේ සර්ච් කරලා Google තුල සර්ච් කරලා ඒ වීඩියෝ එකට අවශ්‍ය ඩීටේල්ස් හොයාගන්න එක. ඉතින් මේ විදිහට මේ ඩීටේල්ස් හොයාගත්තට පස්සේ අපි ඊළඟට කතා කරමු කොහොමද ඔයාගේ වීඩියෝ එකේ ඔඩියෝ එක ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් මේ විදිහට ඔයාගේ වීඩියෝ එකේ ඔඩියෝ එක ක්‍රියේට් කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකට එන්න අවශ්‍ය කරන ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී අපි ඉස්සරහට කතා කරන හැම වෙබ්සයිට් එකකටම අදාළ වෙන ලින්ක් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් පහසුවෙන්ම ඒ වෙබ්සයිට් වලට එන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන කිව්වොත් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට මෙතන යම් කිසි දෙයක් ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන විවිධ ඔප්ෂන් වගේක් තියෙනවා. මෙතන ප්ලේ බටන් එකකුත් තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් අපේ වීඩියෝ එකේ ඔඩියෝ එක ක්‍රියේට් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මේ ටයිප් කරන්න තියෙන තැන ඔයාලට අවශ්‍ය දේ ටයිප් කරන්න. ඊට පස්සේ මේ ප්ලේ බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙතන ටයිප් කරපු දේ යාන්ත්‍රික කටහඬකින් මේ වෙබ්සයිට් එක හරහා අවුට්පුට් එකක් විදිහට අපිට ලබා දෙනවා. ඉතින් මේ විදිහට මම මේක ඔයාලට කරලම පෙන්වන්නම්. මම ඉස්සෙල්ලාම මෙන්න මේ page එකට ගිහිල්ලා මෙතන තියෙන මෙන්න මේ note එක මේ විදිහට මෙතනින් copy කරගන්නවා. ඊට පස්සේ මම එනවා මේ site එකට. මේ site එකට ඇවිල්ලා මම copy කරගත්ත දේ මෙතන මේ විදිහට copy paste කරගන්නවා. ඊට පස්සේ මම මේක මෙන්න මෙතන තියෙන මේ play button එක touch කරනවා. ඉතින් මේ විදිහට click කරාට පස්සේ මෙතන මොකක්ද වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. There is a school of thought that suggests asking for subscribers may sound a little ඔයාලට පේනවා ඇති මම මේ විදිහට මේ ප්ලේ බටන් එක එබුවට පස්සේ මම මෙතන ටයිප් කරපු දේ යාන්ත්‍රික කටහඬකින් මේ වෙබ්සයිට් එක හරහා අපිට අවුට්පුට් එකක් විදිහට ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය කියන විදිහට ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාගේ වීඩියෝ එකේ ඔඩියෝ එක ක්‍රියේට් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය දේ එක්ක මෙතන ඔයා ටයිප් කරනවා. එහෙමත් නැත්නම් ඔයා ඩීටේල්ස් ගන්න තැනකින් ඒක කොපි කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් කරනවා. ඉතින් මේ විදිහට කරගත්තට පස්සේ ඔයාලට මේ වෙබ්සයිට් එක හරහා ඔයාගේ වීඩියෝ එකේ ඔඩියෝ එක ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මෙන්න මෙතන ක්ලික් එකක් දාගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයා මේ කතා කරන ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ක්ලික් එකක් දාගත්තොත් ඔයාලට පුළුවන් ඔයාට මේල් වොයිස් එකක් දෝන ෆීමේල් වොයිස් එකක් දෝන කියන එක ගැන සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන විදිහට ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාගේ වීඩියෝ එකේ ඔඩියෝ එක ක්‍රියේට් කරගන්න. හරි. ඉතින් මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඔඩියෝ එක ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඔයාගේ වීඩියෝ එකේ වීඩියෝ ක්ලිප් ටික කොහොමද හදාගන්නේ කියන එක ගැන. ඉතින් ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි වෙබ්සයිට් එක තමයි මෙන්න මේ Pixel කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකටත් එන්න අවශ්‍ය කරන ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා.
ඒවාගෙම තමයි ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය වෙන ටොපික් එක යටතේ ඔයාලට මෙන්න මෙතන සර්ච් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ මේ සයිට් එකේ තියෙන ඒ ටොපික් එක යටතේ තියෙන වීඩියෝස් ඔයාලට මෙන්න මේ විදිහට view වෙනවා. ඉතින් මේ සයිට් එකේ තියෙන වීඩියෝස් අපිට YouTube වීඩියෝ වලට හරි එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය වෙනත් වීඩියෝස් වලට හරි පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොපිරයිට් ක්ලේම් වෙන්නේ නැහැ. channel වලට ban වෙන්නෙත් නැහැ. ඔයාලට මේ වීඩියෝස් ආයෙත් reuse කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා search කරන ටොපික් එක යටතේ මේ पिक्सल की वेबसाइट के सर्च कर पास वाट अवश्य वीडियो तीन ए वीडियो वाट मेन मे डाउनलोड तीन तक क्लिक दागेना ये वीडियो वाट डाउनलोड करना वागे मोबाइल फोन मतलब वागे पीसी कटारे डाउनलोड करना वागे वीडियो वाल पावित करा बुलवा एक किसी में प्रश्न या नहीं विद्युत वाट मे पिक्सल की वेबसाइट का पावित के वागे वीडियो के वीडियो पार्ट दागे मे तीन वीडियो පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන් තවත් වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ Canva කියන වෙබ්සයිට් එක. ඉතින් මේ විදිහට මේ Canva කියන වෙබ්සයිට් එක පාවිච්චි කළාත් ඔයාලට ඔයාගේ වීඩියෝ එකේ වීඩියෝ ක්ලිප් හදාගන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා වුණ තරම් YouTube වීඩියෝ දැකලා ඇති. YouTube වීඩියෝ එකේ ඔඩියෝ එක ප්ලේ වෙනකොට ඒ ඔඩියෝ එකට අදාළ වෙන විදිහට ටෙක්ස්ට් එකක් විදිහට වීඩියෝ එක ප්ලේ වෙනවා. ඉතින් අන්න ඒ වගේ වීඩියෝ එකක් හදාගන්න ඔයාලට මේ कैनवा की वेबसाइट का पावित करा पुलवा इतनी मे वेबसाइट के आवट पास बला पुला इंस्टाग्राम पोस्ट लोगो इवागम पोर्टर इट पास वीडियो की इला विविध टेम्प्लेक्स वर्ग तीन इधन वाट मेदनी कैमती टेम्प्लेक्स वाट तोर गुला इधन मैं उदाहरण विद्युत मेन मे वीडियो की टेम्प्लेक्स मेन मे विद तोर गना इधन मे विद मेक तोर गर पास मट मेन मे विद विविध कैटगरी वेन तीन टेम्प्लेक्स व्यूना इधन वाट करती वाग वीडियो कट अदाल विद्यट हम मे वगे तमिल टेम्प्लेक्स तीन එකක් තෝරගන්න එක. ඉතින් මේ විදිහට මම මෙතනින් අහඹුලෙස මෙන්න මේක තෝරගන්නවා. ඉතින් මේක තෝරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක view වෙන්නේ. මෙතන මේ text එක වෙනුවට මේ text එක අයින් කරලා ඔයාලට අවශ්‍ය text එක මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ text එක add කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන මේ play button එක click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට view වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ video එක අපිට view වෙන්නේ. ඔයාගේ text එක මෙතන මේ video එක වෙනුවට මේ තියෙන text එක වෙනුවට ඔයාගේ text එක මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක ඔයා හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ download කියන තැන click එකක් දාගෙන මේක ඔයාගේ PC එකට එමත් නැත්නම් ඔයාගේ මොබයිල් ෆෝන් එකට download කරගන්න. ඉතින් මේ විදිහට මේ Canva කියන website එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ website එක හරහාත් ඔයාගේ video එකට අවශ්‍ය video clip හදාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා වන තරම් දැකලා ඇති මේ විදිහට අපි ऑडियो का प्ले वेनकोट ऑडियो का समान विधेयक टेक्स्ट का प्ले वे वीडियो उन्नतर यूट्यूब तुम तीन इवे मतमें ये वीडियो वोट गुडक व्यूज तीन इधन वाड़ पुलवा मे वेबसाइट का पावित कल ये वीडियो का खदागर इधन उन्न विधेयट वाड़ पुलवा मे अभी पलवन कथागरप मे वेबसाइट वीडियो के ऑडियो के क्रिएट कर गाँव पास मे पिक्सल सह मे कैनवा की वेबसाइट दिख पावित कल वागे वीडियो के वीडियो पार्ट हदागन पुलवा इतनी मे देवा हदागेना वा ये देवा वागे पीसी कट हरी एमगे मोबाइल फोन कट हरी डाउनलोड कर पास वाट इलांट करना तीन वागे वीडियो का एडिट करने का इधन मे विद वागे वीडियो का एडिट कराने वाट ओन तरह ऑनलाइन एडिटिंग सॉफ्टवेयर तीन इधन ओनम वाट ये सॉफ्टवेयर का पाविच गल्ला मैं एडिट करना वेडे करगन पुलवा हेमंत नेता वाट मम नाम रिकमेंड कराने मेन मे Adobe Premiere की सॉफ्टवेयर इधन मे Premiere की सॉफ्टवेयर का पावित कल वाट वाग वीडियो के एडिट कराने पुलवा इधन मे विधि आ मे Premiere वाले वेडकराना दाने नेता वाट वन तरह यूट्यूब तुले मे Premiere वाले ट्यूटोरियल तीन ये ट्यूटोरियल बलला वाट मे Premiere तुले वेडकरण इगन गन पुलवा मुखद मे Premiere तुले वेडकरण इगन गई वाट इधर गुडक वेदगतना इधन मम नाम रिकमेंड कराने वाट मैं Premiere हरह वाग वीडियो हदनवाणाम वा वीडियो एडिट करना एक गुडक होता है इतनी उन्न विधि वाट पुलवा अभी मैं कथागरप वेबसाइट टीक पावित कल वाग वीडियो का हदागन इवगम एक एडिट करना वाट Premiere पोहरी एम नेता विनत् ऑनलाइन एडिटिंग सॉफ्टवेयर वा दंड विनमरी सॉफ्टवेयर तीन ये सॉफ्टवेयर पावित करान पुलवा इतनी उन्न विधिता वागे वीडियो का हदागन यूट्यूब वीडियो का खरी एमता वाट अवश्य विनत् वीडियो का खरी कैमरा वक्त यूज करता ऑडियो रिकॉर्ड एक्टेनत स्क्रीन रिकॉर्ड एक्टेनत वाट लेसी पहासुन में वीडियो का खदा गन पुलवा एक क्रम अज्ञातम अदापि मे वीडियो की कथा करे इतनी मे वगे वाट वीडियो हदन पुलवा तवत क्रम गुडक तीनवा वाट किसी महंस वागे कटान रिकॉर्ड करना वाट कैमरा
අවශ්‍ය වෙන්නේ නැතුව ඔයාලට පහසුවෙන්ම වීඩියෝ හදන්න පුළුවන් තවත් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම ගැනත් මම ඉස්සරහට වීඩියෝස් වලින් ඕගලන්ට විස්තර අරගෙන එන්නම්. ඉතින් අද අපි මේ කතා කරපු සයිට් ගැන කතා කරොත් මට ඔයාලට මෙතෙන්දි මතක් කරන්න ඕන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ අපි ඔඩියෝ එක රෙකෝඩ් කරන්න පාවිච්චි කරපු වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ අපිට අපි මෙතන සිංහලෙන් ටයිප් කරොත් අපිට සිංහලෙන් අවුට්පුට් එකක් විදිහට ඔඩියෝ එකක් ලබා ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඔයා පසුතැවෙන්න කිසිම කාරණයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි දන්න කාරණයක් තමයි අපිට YouTube channel එකක් තියෙනවා නම් ඒකේ ලංකාවේ ඔඩියන්ස් එකක් වගේම පිටරට ඔඩියන්ස් එකකුත් ඉන්නවා නම් අපිට ඒකෙන් YouTube තුලින් මාසිකව දෛනිකව ලබා ගන්න පුළුවන් ආදායම ගොඩක් වැඩි. ඉතින් අන්න ඒ නිසා ඔයාට මේ විදිහට ඉංග්‍රීසි වීඩියෝස් හදන්න පුළුවන් නම් ඔයාට මේකට කිසිම මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. ඔයා sound record කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාට ඉංග්‍රීසි වීඩියෝස් හදන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඒ හරහා ලංකාවේ ඔඩියන්ස් එකක් වගේම ලංකාවෙන් පිටත් ලොකු ඔඩියන්ස් එකක් ලබා ගන්න. ඉතින් මේ විදිහට ඔඩියන්ස් එකක් ලබා ගන්නවා කියලා කියන්නේ ඔයාගේ channel එක ඉක්මනට ලොකු subscribers ප්‍රමාණයකට යන්න සහ ඔයාට ඒකෙන් මාසිකව දෛනිකව ලොකු ආදායමකට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ. ඔයාට කැමරාවක් යූස් කරන්න නැතුව ඔයා sound record කරන්නේ නැතුව ඊට පස්සේ ඔයා screen record එකකටත් යන්නේ නැතුව ඔයාට ලේසියෙන්ම පහසුවෙන්ම ඔයාගේ mobile phone එකෙන් හරි එමත් නැත්නම් ඔයාගේ PC එකෙන් හරි ඔයාට වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේකට අපි මේ website කීපය තමයි පාවිච්චි කරේ. ඉතින් මේ website හැම එකකටම එන්න අවශ්‍ය කරන link මම පහල description එකේ දාලා තියෙනවා. ඔයාට පහසුවෙන්ම එතනින් මේ website වලට ඇවිල්ලා මේ වෙබ්සයිට් වල වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මට මේ ගැන ඔයගොල්ලොත් එක්ක අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාලා නොදැන හිටියනම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ දේවල් හැමදාම දැනගන්න ඔයාලගේ නොලෙජ් එක අප්ඩේට් කරගන්න subscribe කරලා තියාගන්න channel එක. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක touch කරොත් මේ වගේ වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන ගන්නත් පුළුවන්. අවසාන වශයෙන් මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඒ හැම දෙයක්ම පහලින් comment කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාලගේ යාළුවන්ට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා මතක් කරන ගමන්ම මම මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම සුබ දවසක්. Good luck.